ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැති පළමු පන්දුවර 2020 තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් තරග තුනක යුතු තරගාවලියට ජයග්‍රහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා. රංගිර දඹුර ක්‍රීඩාංගණයේදී පැති තරගයේ වර්ෂාව හේතුවෙන් මිනිත්තු 30ක පමණ කාලයක් ප්‍රමාද වී ආරම්භ වුණා. කාසි වාසයේ ජයග්‍රහණය කළ කොදෙව්වන්ගේ ආරාධනෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 179ක් ලබා ගනිමින් නියමිත පන්දුවර 20 අවසන් කළා. කෙසේ වෙතත් පිළිතුරු ඉරිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවර 19යි පන්දු 1ක් අවසානයේදී ජයග්‍රහී ඉලක්කය පසු කළා. ඒ අනුව තරගයෙන් අනතුරුව නායක චරිත අසලංක මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පරාජයට හේතුව පවර් ප්ලේ එකේ ලකුණු ගොඩක් ගියා. කණ්ඩායමක් විදිහට මං හිතනවා තව ඉස්සරහට යනකොට හදාගන්න ඕන ලොකුම ඒරියා එක තමයි පවර් ප්ලේ එක. මං හිතනවා දිගින් දිගටම අපේ පවර් ප්ලේ එකට ලකුණු යන එක වැඩි. අපේ හොඳ බෝලර්ස්ලා ඕවර් සයින් පස්සේ එනවා ගොඩක්. හැබැයි ඒගොල්ලන්ටත් සමහර වෙලාවට මැච් එක අනිත් පැත්තට අදින්න බෑ. මොකද පවර් ප්ලේ එකේ කරලා තියෙන ඩැමේජ් එක වැඩි. ඉතින් අපි ඒක ඉස්සරහට හදාගන්න ඕන. අපි කණ්ඩායමක් විදිහට ප්ලෑන් කරලා තිබ්බේ මොකද අපි ජෙනයින් බෝලර්ස්ලා 4 දෙනෙක් එක්ක ක්‍රීඩා කළේ. එතකොට පාර්ට් ටයිම් බෝලර්ස්ලා හිටියා චමිදු මං කමිදු. ඕව 4ක් තිබ්බා මට හදන්න. චමිදු අලුත් පන්දුවෙන් පන්දුවර කිහිපයක් යොමු කරවන්න. නමුත් ඒක වැඩ කරේ නැහැ. අපි පවර් ප්ලේ එකේ මීට වඩා අපි ප්ලෑන් කරේ මීට වඩා ටර්න් වෙන පිච් එකක්. මං හිතන්නේ ප්ලෑන් කරපු විදිහට බැරි වුණා. වර්ෂාව නිසා කඩුල්ල ගොඩක් වහලා තිබ්බේ. අපි බැට් කරද්දී බෝල් ටිකක් කැවුණා. මං හිතනවා තව ටිකක් ඉස්සරහට ටර්න් වෙන පිච් වල හොඳින් සෙල්ලම් කරයි කියලා. චමුදු මං සෙල්ලම් කරෙව්වේ බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට. මට ඉන්දියාවට ඉරි අවසන් මැච් එකේ පන්දු ආර 4ම දාලා දුන්නා එයා. ඒක මං හිතනවා කණ්ඩායමට බෝනස් එකක්. හැබැයි අපි එයාගෙන් බලාපොරොත්තු වුණේ පන්දු ආර 2ක් හෝ 3ක්. තව දගපන්දු යවන්නේ ක්‍රීඩා කරවන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි කණ්ඩායමක් විදිහට සාකච්ඡා කරේ අපි බැටින් පොඩ්ඩක් අඩු වෙනවා. අපි මීට වඩා හිතුවා තනතිරුව දග කැවි කියලා. මාත් කමෙදුත් ගොඩක් පන්දු ආර යවන්න තමයි හිටියේ. හැබැයි අවසනාවකට වමක් ප්‍රතිකරුවන් හිටියේ නැහැ පන්දු යවන්න. ඉතින් ඒක නිසා කමෙදු වස්තුණක් යව්වා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දගපන්දු යවන්නන් ක්‍රීඩා කරයි කියලා. හරම සතුටුයි මගේ පාසල් කාලේ ඉඳන් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. මම විශ්වාස කරා දෙගින් දෙකටම ඔහු ජාතික කණ්ඩායමට එන්න ඕන කියලා. දැන් ඔහු සෙල්ලම් කරනවා බලන් ඉන්න හරි ආසයි. ඉදිරියට මං හිතනවා රට වෙනුවෙන් තව ලොකු දේවල් කරයි කියලා. යනුවෙන් චරිත අසලංක කමිදු මෙන්ඩිස් පිළිබඳ සිය අදහස් පළ කළා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.